අතිගරු ජනාධිපතිතුමා මේ වන විට දැනුම් දීලා තියෙනවා කිසිසේත්ම මින් ඉදිරියට නිරෝධායනන්දරින්ද පවත්වාගෙන යන බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට අනුගත වෙමින් රටක් වශයෙන් ඉදිරියට යන්න ඔබ සහාය දක්වන්න කියන එක ඉල්ලා සිටිනවා. තවදුරටත් නිරෝධායනන්දර නීතිය දමාගෙන පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. මේ රටේ බහුතර ජනතාවක් විශේෂයෙන්ම දිනපතා යම් කිසි දෙයක් හම්බ කරගෙන ජීවත් වෙන ජනතාව ගැන සැලකිය යුතුව තිබෙනවා. ඒකින්ද සෙසු ජනතාව ශ්‍රී ලංකාවාසී පුරවැසියන් හැටියට අපේ යුතුකමක් වෙනවා. කොවිඩ් ආසාදිතය නොවි තවත් පුද්ගලිත කොවිඩ් ආසාදිතය කොවිඩ් පතුරන් නැතුව ජීවත් වීමට වග බලාගන්න. මේ වෙනකොට නිරෝධායන ඇඳිර නීතිය බස්නාහිර පළාතට දාලා තිබෙනවා. ඊට ප්‍රථම බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිර නීතිය දාන්න ඉස්සෙල්ලා සමහර පොලිස් බල ප්‍රදේශ නිරෝධායන ඇඳිර නීතිය යොදවා තිබුණා. නමුත් ඒ කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ තවදුරටත් පවත්වාගෙන යන්න. තාමත්ම අත්‍යවශ්‍යම කරුණක් හේතු කොටගෙන මිසක් නිරෝධායන ඇඳිර නීතිය පැනවීම කිසිසේත් බලාපොරොත්තුවක් නැහැ. නමුත් මේ සියලු දේම තිබෙන්නේ මහජනතාවගේ යතේ. ඔබ හැසිරෙන ක්‍රමවේදයන් අනුව තමයි මෙම කොවිඩ් පැතිරවීම හෝ මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ. ඒකින්ද තමයි අපි පුල පුලා කියන්නේ ඔබ ඔබගේ යුතුකම ඉෂ්ට සිද්ධ කරමින් කොවිඩ් පැතිරවීමට වළක්වන ආකාරයේ ඔබ කටයුතු කරොත් අපිට ඉතාමත් කෙටි කාලෙකින් කොවිඩ් ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙනවා. නමුත් මේක ඉතාමත් අපහසු කාර්යතාවයක්. අපි බලාපොරොත්තු වෙනවා කොයි තිබ්බත් රට කෙසේ හෝ ඉදිරියට රැගෙන යා යුතුව තිබෙනවා. ඒකින්ද මේවට අනුගත වෙමින් කටයුතු කිරීම වැදගත් වෙනවා කියන එක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.